මනස්කන්ධයේ රූප වේදනා සංඥාවලදී පළමුව ග්‍රහණය වන්නේ වේදනාවද සංඥාවද? මොකද්ද? ගරු අරහතුන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥාවලදී පළමුව ග්‍රහණය වන්නේ වේදනාවද සංඥාවද? එතෙන්දී සමහර විටක රූප වෙන්න පුළුවන්, සමහර විටක වේදනාව වෙන්න පුළුවන්, සමහර විටක සංඥාව වෙන්න පුළුවන්, සමහර විටක සංකාරම වෙන්න පුළුවන්, සමහර විටක විඥානය වෙන්නත් පුළුවන්. ඔය පහෙන් පහම එකටත් වෙන්න පුළුවන්, පහෙන් එකක් දෙකක් කොයික හෝ මුලින් ඇවිල්ලා ඊගාවේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔය සියලු දේ එකටම වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේක මේ අර එකක් මුලින් වෙනවා එකක් අගින් වෙනවා කියලා එකක් නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත්, අපි ගම්මු අපි පාරේ යනකොට, අපි කවදත් ගන්න උදාහරණයක් මේක, පාරේ යනකොට වඩේ බදින සුවඳක් ආවා. මේ සුවඳ අපිට එන්නේ නාසයට. එතකොට මේක අර රූපද? ඔව්. මොකද්ද රූප? ගන්ධ රූප. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අර රූප කියන එක ඔය ඇහෙන් දකින රූප විතර නෙමෙයි, නාසයට එන ගන්ධ රූපත් රූප, දිවට එන රස රූපත් රූප, කයට එන පහස පොට්ටබ්බ රූපත් රූප, මනසට එන ධම්ම රූපත් රූප. එහෙමනම් මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම රූප ආරම්භණයක් එනවද නැද්ද? එනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන එකක් නෙමෙයි. අර වඩේ උදාහරණේ වගේම එතෙන්දි එකම මොහොතක අර වඩේ වදින සුවඳ නාසයට ගානන් වා ගන්ධන් හැටියට ස්පර්ශ වූ ගමම්ම ඒ මොහොතේම ඒ පසු නොවීම ඒ මොහොතේම දිවට කෙල උනනවා. නම එනවා මේ වඩේ බදින්නේ. පාට පේනවා ඇහැට. අර මනසට මනෝ විඥාණයට ඇහැට පාට පේනවා. අර කරකර ගාන සද්දේ හොඳට කනකොට කරකර ගාලා හපන විගණ සද්දේ එනවා. ඒ නිසා ඇහැට කනට නාසයට දිවට කයට මනටම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ඒ මොහොතේම එකටම පටිච්ච වෙනවා. අසති නිසා ඒ වඩේක හොයාගෙන යනවා. වඩේ කාලා වඩේ අමාරු හදාගන්නවා. ඒකයි වෙන්නේ. සතිනම් ඒක අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ග වෙනවා. ආ මේ වඩේකක් තමයි. වඩේ සුවඳ තමයි. මං ඕක පස්සේ යන්න ඕනේ නැහැ. මගේ වඩේ අමාරු හැදෙනවා. ඒකින්ද අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ග හතරකම ධාන් කරනවා නම් ඒකෙන් ඒ මොහොතේ මේ තැන්දිම මිදී නිදහසලා සති. අර රටරකම් ධාන් නොකරනවා නම් අසති. එතෙන්දි සති අසති තමයි වචන දෙක තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට මේක මේ රටි අසති කියන්නේ සීහියවත් ඥානියවත් දැනුමවත් නෙමෙයි. හේතුඵල ධම අර වඩේක හම්බ හොයාගෙන ගියොත් හේතුව, ඒ හේතුව නිසා Tamante උරුම වෙන ඵලය දකින්න ඕන. Taman බැඳෙනවා, ඇලෙනවා, වඩේක කනවා, වඩේ අමාරු හැදෙනවා, මේ ඔක්කොම ඵල. හේතුඵල ධම දැකීම තමයි සති. හේතුඵල ධම නොදැකීම තමයි අසති. සද්දස කුල පුත්‍රස කියන්නේ හේතුඵල ධමයට බහගලපා නයිමිනේට රස්නදා කටයුතු කරන පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස. හේතුඵල ධාමයට කටයුතු නොකරන අසති පුද්ගලයා අසුතවා පුදුජනෝ. මේකත් තේරුම් ගන්න ඕනේ. මේ සති අසති කියන වචනේ දෙක බෞද්ධයෙක් හැටියට ඔබ විසින් හොඳට තේරුම් ගන්න ඕන. නමුත් මුළු ත්‍රිපිටකය හරහාම පරිවර්තනය කරපු මුළු ත්‍රිපිටක පොත් 54ෙම සති කියන එක සිහිය හැටියට දාලා තියෙනවා. අසති කියන එක අසීහ හැටියට. නමුත් මේ මදුබිණ්ඩික සූත්‍රයේ එහෙමත් නැහැ තියෙන්නේ. වෙන මොකක්ද? ඇස නැති කල්ලි, කන නැති කල්ලි ඔහොම තියෙන්නේ. රූපේ නැති කල්ලි මේ අසති කියන එක. කොයිතරම්නම් මේ බුද්ධ දේශනාව, බුද්ධ ධර්මයේ මේ ගැඹුරු ධර්මයේ බුද්ධ වචනේ ලපිට කොයිතරම්නම් විකෘති කළා, විනාශ කළා, වෙනස් කළාද, ධර්මය අධර්මය කළාද කියන එක කවුරුත් මේ මදුබිණ්ඩික සූත්‍රයේ පරිවර්තනය බලලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔබ සියලු දෙනා කියවන්න නැවත නැවතත් මේ මදුපිණ්ඩික සූත්‍රය අර රජිමාලයෙන් පරිවර්තනය කරලා තියෙන ත්‍රිපිටකයේ සිංහල පොතේ තියෙනවා වැරදි විදිහට. හැබැයි කියවලා ඒක ගන්න එපා, හරි එක ගන්න. ත්‍රිපිටකයේ මාගදී භාෂාවේ තියෙන දේ හරියටම හරි. ඒක කවුරුවත් වැරදි කළා නැහැ. ඒක විකෘති කරන්න බෑ. ඒකේ යම් යම් පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙනවා. නමුත් සිංහල නම් සාමුලින්ම නිවන් මඟ වහන විදිහට විග්‍රහ කරලා තියෙනවා.